So that's a part of the Namadanagolam, Gadula, Malith Perera Biology YouTube channel, like a thicker. Abi may not have a grand name, Praveni, Tina Sankal Pagana. Api, other than the other Kodasa Kadagaran, Mokademi, Hardy-Weinberg, Samadulita, Muradarme, Tianakila. May Hardy-Weinberg, Samadulita, Muradarme, Idripatka and Vidyano, then Nick, made in Nahanguna, Hardy-Weinberg. A Hardy-Weinberg Vidyano, then Naganam, make a number, Hardy-Weinberg, Samadulita, Muradarme, Kila. Hardy-Weinberg සමතුලිතා මූලධර්මයේ ගත්තාම ඒකෙන් කියන්නේ සරලවම පරිණාමය වෙන්නේ නැති ගහණයක ඇලිල හා ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතය පරම්පරාවෙන් පරම්පරාවට නියතව තියෙනවා කියලා. දැන් ඔයා දන්නවා සාමාන්‍යයෙන් ගහණයක් කියන දේ පරිණාමය වෙනවා. නමුත් මේ Hardy-Weinberg සමතුලිතා මූලධර්මයේ දැලි උපකල්පනය කරනවා මේ අපි තෝරා ගන්න ගහණය ඇතුළේ පරිණාම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ කියලා. මේ පරිණාම ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ මේක ඇතුලේ. ඒ හින්දා මෙයාගේ දින ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතයේ පරම්පරාවෙන් පරම්පරාවට නියතයි. ඔයාලට ඒක තේරෙන්න ඕනේ පරිණාමයක් වෙන්නේ නැත්නම් එකම ප්‍රවේණි දර්ශය තමයි තියෙන්න ඕනේ කියලා. මේ කොහොමද අපි උදාහරණයකට දාලා බලමු. මොකද මේකත් හැමදේම ප්‍රවේණි විස්තර කරන උදාහරණ දාලා මම මෙතනදී උපයෝගී කරගන්නවා අසම්පූර්ණ ප්‍රමුඛතාවයට කොහොමද මේ Hardy-Weinberg මූලධර්මය දාන්නේ කියලා. අපි එක දාලා බලමු. දැන් හොඳයි. අසම්පූර්ණ ප්‍රමුඛතාවය අපි මේකට කළා දිනවා. අසම්පූර්ණ ප්‍රමුඛතාවය දන්නේ නැත්නම් අපේ පරණ වීඩියෝ වලින් අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියලා බලන්න පුළුවන්. අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී අපි මෙතන උදාහරණ දෙකක් සලකන්නේ හෙන්දිරිකා ශාක්‍ය එහෙම නැත්නම් මිරාබිඩස් ජලපා ශාක්‍ය. හෙන්දිරිකා ශාක්‍යව දන්නවා වර්ණ දෙකක් තියෙනවා රතු මල් තියෙනවා සුදු මල් තියෙනවා. රතු මල් වල රතු වර්ණයෙන් ලබා දෙන්න ඕන ඇලිලේ රතු වර්ණය සඳහා වෙන ඇලිලේ CR කියලා ගන්නවා. සුදු වර්ණය ලබා දෙන්න ඕන ඇලිලේ CW කියලා ගන්නවා. එහෙනම් CR කියන කෙනාගෙන් රතු වර්ණය සමයුග්මක කියලා ගන්නවා. CW සුදු වර්ණය සමයුග්මක කියලා ගන්නවා. මේ දෙන්නගේ විෂම යුග්මක අවස්ථාවේදී ඒ කියන්නේ CR CW විෂම යුග්මක අවස්ථාවේදී ඔයා දැක්කා අපි ගණන් හැදුවා එකේ. එතකොට වෙන්නන්නේ රෝස වැඩි වර්ණයක්. ඒ රෝස වැඩි වර්ණයක් පෙන්වන්නේ එයා පෙන්වන්නේ CR හා CW වල අතන වැඩි වර්ණයි. ඒ කියන්නේ අසම්පූර්ණ ප්‍රමුඛතාවයේදී විෂම යුග්මක අවස්ථාව ආවහම එයා R ප්‍රමුඛ වෙන්නේ නැහැ W ප්‍රමුඛ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා ප්‍රමුඛ ලක්ෂණ නිල ලක්ෂණයේ අතනමැදි ස්ථානයේ තමයි යා ඉන්නේ. ඒක හඳුන්වනවා අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියලා. මම මෙතනදී ගහණයක් ගන්නවා. හෙන්දිරිකා ශාක ගහණයක් ගන්නවා. ගහණයක් කියන්නේ මේකට දන්නවා ගහණයක් කියලා කියන්නේ නිශ්චිත කාල සීමාවක් තුළ නිශ්චිත ප්‍රදේශයක ඉන්න එකම විශේෂයකට අය ජීවීන් සමූහයක් ගහණයක් කියලා හඳුන්වනවා. මම මෙතන හෙන්දිරිකා ශාක ගහණයක් මෙතන කොටුවෙන් අදහස් කරනවා. මේ හෙන්දිරිකා ශාක ගහනේ හෙන්දිරිකා ශාක 500ක් තියෙනවා. ශාක 500ක් තියෙනවා කියලා උපකල්පනය කරමු. මේ ශාක 500ෙන් රතු පහට ප්‍රමුඛ ඇලිල 800ක් තියෙනවා මේ ශාක 500 ඇතුළේ. උදාහරණයක් සුදු පාට ප්‍රමුඛ ශාක 200ක් තියෙනවා මේ ශාක ගහණය තුල. මේ ගහණය තුල අසම්පූර්ණ උදාව සිද්ධ වෙනවා. රතු පාට සමයුග්මක දෙන්න රතු පාට වෙනවා. සුදු පාට සමයුග්මක සුදු පාට වෙනනවා. විෂම යුග්මක එකේ කෙනා රෝස පාට වෙනනවා. දැන් මම කිව්වා මෙතන CR රතු පාට 800ක් වෙනවා. CR මේ සුදු පාට සඳහා ඇලිල 200ක් වෙනවා. ඒ හින්දා මුළු ඇලිල ප්‍රමාණය එහෙම නැත්නම් මුළු ඇලිල සංඛ්‍යාතය හොයා ගන්න පුළුවන් මේ දෙකේ එකතු වෙයි. මෙයා තරණ අනුපාතය කීයද කියලා. ඒ කියන්නේ මම මෙයාගේ මුළු ඇලිල ප්‍රමාණය. මෙයාගේ මුළු ඇලිල ප්‍රමාණය මුළු ඇලිල සංඛ්‍යාතය ගන්න පුළුවන්. 800යි 200යි 1000යි. එහින්දා රතු පාට ඇලිල සඳහා සංඛ්‍යාතය කියන්නේ CR ඇලිල සඳහා සංඛ්‍යාතය. CR ඇලිල සඳහා සංඛ්‍යාතය වෙන්නේ CR සඳහා සංඛ්‍යාතය වෙන්නේ 800 1000 දශම CR සඳහා සංඛ්‍යාතය දශම
අටක සංඛ්‍යාතයක් එනවා. මුළු වැලිල සංඛ්‍යාවෙන් කොච්චර භාගය ප්‍රමාණයක්ද කියන එක තමයි ගන්න. CW එක බලන්න මේනවා CW වල හේය සංඛ්‍යාතය වෙන්නේ 0.2යි. නෝට් එකක් කියලා ගන්න. මම මෙතන CR වලට ආවේ 0.8යි. ඒක මම සිම්බල් P යකුරෙන් සංකේතවත් කරනවා. මේ සංකේත වැදගත් වෙන ඉස්සරහට CW කියන එක 0.2යි කියලා ගන්නවා. 0.2යි නෑ මොකද 200 ඉඳීම 10.2යි. Q වකුරෙන් සංකේතවත් කරනවා. ඔයා දන්නවා මේ වෙනකොට මෙන්ඩල් නියම අපි කතා කරලා තියෙන්නේ ජන්මාණු අහඹලස නිපද වෙන්නේ. ජන්මාණු අහඹලස නිපද වෙනකොට පුංජන්මාණුවක් හරි ජාය ජන්මාණුවක් හරි මේ CR හරි CW හරි දරන විදිය අපිට තීරණය කරන්න බෑ. නමුත් මෙයාගේ මේ දින ඇලිල සංඛ්‍යාත දිහා බැලුවාම අපිට නිර්ණය කරන්න පුළුවන් හාඩි-වයින්බර්ග් මූලධර්මයට අනුව මේ ඇලිල සංඛ්‍යාතයට සමානුපාතික වෙන්න ඕනේ එයා නිපදවන ජන්මාණුවල තියෙන මේ CR හරි CW හරි ඇයිද? ඒ කොහොමද කියලා අපි මේ මේක ෆනට් එකකට දාලා බලමු. අපිට දැන් CR අගයට ආවේ 0.8යි CW වලට ආවේ 0.2යි. CR ආවේ 0.8යි CW වලට ආවේ 0.2යි. මට මේක ලියන්න පුළුවන්. ලියන්න පුළුවන් මෙහෙම CR කියන්නේ 100 වට යමු 180යි. CW කියන්නේ 120යි. කොහොමද එකයි? ඊට පස්සේ මම මේක මේ ෆනට් එකට දාන්න හදන්නේ. මේ ෆනට් එක ඇලගත්තා පුංජන්මාණු ජාය ජන්මාණු දැම්මා. ඔයාලා හොඳ අවබෝධ දැන් දිනවා මේ ෆනට් එක අනිදි කොහොමද ෆනට් එක පුරවන්නේ කොහොමද කියන එක මම දැන් දන්නවා. මම මෙතනදී දැන් දානවා මෙතන දානවා CR එනවා. මෙතන දෙනවා CW එනවා. CR එනවා CW. මෙතනදී ෆනට් එක පොඩක් වෙනද පුරවන්න වගේ නෙමෙයි පොඩ්ඩක් මේ කොටු පොඩක් වලට තව දෙයක් එකතු වෙනවා බලන්න. මෙතනදී CR තියෙනවා. CR වලට ආපු සංඛ්‍යාතය මෙතන 0.8යි නෑවේ. මම මේක දැක්කම 180යි. CR 180යි. CW 120යි. CW 120යි. Hardy-Weinberg මූලධර්මයේ කියපු විදිහට ඒවා එන්න ඕන සංඛ්‍යාතය එන්න ඕනේ සමානව තමයි එන්න ඕනේ මේ ජනිතයන්ට. මේක ඊට පස්සේ ෆනට් එකව ගන්න විදිහට මේක හදාගෙන යන්න තියෙන්නේ CR CR CW CR CW CW CW. මෙතනදී වර්ණවල කිසිම ප්‍රශ්නයක් නැහැ. වාට අසම්පූර්ණ ප්‍රමුඛතාවයට ආපු එකමයි මෙතන තියෙන්නේ. මෙයා රතු වර්ණය වෙන්නනවා. මෙයා රෝස වර්ණය වෙන්නනවා. මෙයාත් රෝස පාට වෙනවා. මෙයා සුදු වර්ණ. දැන් මෙයාලගේ මේ ආපු ප්‍රතිශත කොහොමද කියලා බලමු. මෙතන එන්න ඕනේ CR. CR තිබුණා ලොකු සංඛ්‍යාතයකින්. ඒ කියන්නේ දශමටක සංඛ්‍යාතයකින් CR තිබුණා. ඒ හින්දා මම 180 ගුණ කරනවා. මෙයා කියනවා 164ක්. 8වරක් අට 64යි. 164ක් එනවා. මෙයා එනවා 16ක්. 116. මෙයා මෙයාත් එන්නේ 116. මෙයා මෙයා එන්නේ 2200. දැන් බලන්න 64යි 16යි 80යි 80යි 16යි 96යි 96යි 4යි 100යි 100 100ක් එනවා. ඒ කියන්නේ මේ ගහනේ තියෙන ප්‍රමාණය 100ට 100ක් විතර සලකන්න පුළුවන්. මෙතනදී දූහිත රූප පරම්පරාවේ ශාක 164ක් වෙන්න පුළුවන් රතු පාට පෙන්වන්න පුළුවන්. මොකද රතු පාට තමයි ඉහළ සංඛ්‍යාතය තිබුණේ. සුදු පාට අවම සංඛ්‍යාතය තිබෙන්නේ 104ක ප්‍රමාණයක් එනවා. මෙතන අසම්පූර්ණ මූතායෙලා රෝස පාට වෙනවා. මධ්‍යස්ථ ප්‍රමාණයක් එනවා. මේක ඔඩ නෝට් එකක් දාන්න. මේක තවදුරටත් ඉස්සරහට කතා කරලා බලමු. මෙතන රූපානුදර්ශකත්වයෙන් පස්සේ
සියයට හතරක් හයට හතරක් රතු සියයට 32ක් රෝස සියයට හතර සුදු පැහැති වර්ණ දෙන්නු කරනවා සෞන්දර්යයක් සලකමු මම ඔයාලට කිව්වා මෙතක මේ අංක ටිකක් දාගන්න C වලට ගත්තා P Q වලට ගත්ත මේ Q ගත්තා W C W වල මේක ගුණ කළොත් P P මෙයාට එන්නේ P වර්ගය මෙයාට එන්නේ Q වර්ගය මෙයාට එන්නේ P Q මෙයාට එන්නේ P Q මෙවැනි එකතු කළොත් අන්දි වනේන්නේ p වර්ගය ධන 2pq ධන q එකකට මේක නෝට් එකක් දාගන්න මේක වැදගත්කම ඉස්සරහදී කතා කරමු මේනකොට ඔයගොල්ලෝ දන්නවා සංසේචනයේදී ජන්මණු සංසේචනය වෙන්නේ හඹුව කියලා මේ නිසා ඔහරි සෑම ප්‍රවේණි දර්ශ සංකලනයක්ම සිදුවීමේ සම්භාවිතාවය ගණනය කරන්න අපිට ගුණ කිරීමේ නීතිය ගන්න පුළුවන් ගුණ කිරීමේ නීතිය අපි කතා කළා මේකේ කතා කළා ස්ටැටික් වල මේකේ සම්භාවිතා නියමත් එක්ක කතා කරලා තියෙනවා ඔයාලට ඒක බලන්න පුළුවන් පහුගිය වීඩියෝ වල තියෙනවා අපේ දැන් අපි මෙතන සැලකුවේ Hardy-Weinberg සමතුලිතතාවය සම්පූර්ණ ප්‍රමුඛතාවයට දාලා සලකලා තියෙන්නේ මේ Hardy-Weinberg සමතුලිතතාවය අනුව යම් ලක්ෂණය තීරණය වෙන්නේ allele වල දෙකකින් කියලා සලකලා තමයි ගත්තේ මේක allele වල දෙකකින් නම් ප්‍රවේණි දර්ශ තුන අපිට ආවා මේක ප්‍රවේණි දර්ශ තුනේ එකක් ආවා p වර්ගය කියලා එකක් ආවා දෙකක් pq එකක් ආවා q වර්ගය කියලා මේ p වර්ගය කියන එකෙන් සංකේතවත් වෙන්නේ p වර්ගය මේකෙන් සංකේතවත් වෙන්නේ ඒ ලක්ෂණය සඳහා කියන්නේ රතු වර්ණය සඳහා සමයුග්මකයන්ගේ ප්‍රවේණි දර්ශය තමයි මේ සංකේතවත් වෙන්නේ. මං කිව් අපි දැන් CW කියලා ගත්තේ නිලින සමයුග්මකය. මේ Q වර්ගයෙන් පෙන්නන්නේ මේ නිලින සමයුග්මකය දෙන්නේ. ගත්තයි මාස CW CW වෙනවා. දෙන Q Q වම Q වර්ගය වෙනවා Q වර්ගයෙන් වෙන්නන්නේ මෙතන නිලින සමයුග්මකයේ සංඛ්‍යාතය වෙන්නනවා මෙතන විෂමයුග්මකවම PQ වෙනවා මෙතනට BQ වෙනවා මෙතනට BQ වෙනවා එතකොට එන්නේ BQ BQ දෙකක් PQ මේ දෙකක් PQ කියන එකෙන් වෙන්නන්නේ විෂමයුග්මකයේ තියෙන සංඛ්‍යාතය ඒ අනුවකට බැලුවම පේනවා මේ CR CR ඇලිල දෙකක් ගන්න පුළුවන් සංඛ්‍යාතය P වර්ගය මෙතන දශම 8යි මෙතන දශම 8යි දශම 8 වැඩි කිරීම දශම 8 දශම 6යි 4 කඩයක් q වලට එනවා q වලට එනවා මෙතන දශම 2යි මෙතන දශම 2යි දශම 2 වැඩි කිරීම දශම 2 දශම 0.4 කඩයක් එනවා q වලට දෙකක් pq දශම 8යි දශම 2යි දශම 8යි දශම 2යි කියලා කියන්නේ දශම 1යි 6යි. ඒ වගේ අගයන් දෙකක් වෙනවා. දශම 0.1යි 6යි 0.1යි 6යි 0.3යි 2ක සංඛ්‍යාතයක් වෙනවා මේක. අපි එන්නේ කොහොමද කියලා බලලා පෙන්නන්න මම දැන් ඔයාලට. මම මේකයි තමයි දක්වලා දෙන්නේ p වර්ගයෙන් දශම 8 ගිරීම දශම 8 දශම 6යි 4 q වර්ගයෙන් දශම 2 වැඩි කරන දශම 2 දශම 0.4යි දෙකයි කියු කියු පී කියු එන්නේ දෙක වැඩි කිරීම දශම 8 වැඩි කරන දශම 0.1යි මෙතනට ගත ප්‍රතිචාර මේ දෙනවා 64යි 104යි 132යි මම මේ තුන එකතු කරලා බලන්න මේ තුන එකතු කරගෙන පස්සේ එන්න ඕනේ උත්තරේ 1 ඒ උත්තරේ එන්නේ 1 කොහොමද කියන එක අපි ඊගාට බලමු 0.64 0.1
බිඳුවයි හතර බිඳුවයි දශම තුනයි දෙකයි හතරයි හතරයි අටයි දෙකයි දහයයි බිඳුව එකක් විතරයි හයයි තුනයි නම එකයි දහයි බිඳු එකක් විතරයි උත්තර එන්නේ එකයි කියලා උත්තරේ එන්නේ මේක පදනම් කරගෙන හාඩි වයින්බර්ග් දෙන්න සමතුලිත ප්‍රභාවය හොයාගන්න සමීකරණයක් ඉදිරිපත් කරනවා මේක අපි හඳුන්වනවා හාඩි වයින්බර්ග් සමතුලිත සමීකරණය කියලා මේ හාඩි-වයින්බර්ග් සමතුලිතතාව සමීකරණයට අනුව මේ ගහණයක තියෙන ප්‍රවේණි දාර්ශවල සංඛ්‍යාවේ එකතුව එක වෙන්න ඕනේ අපිට දැන් මෙතන එක කියන උත්තරය ආව මේ ප්‍රවේණි දාර්ශ සංඛ්‍යාවේ එකතුව එක වෙන්න ඕනේ අපි බලමු දැන් හාඩි-වයින්බර්ග් සමතුලිතතාව මොන ධර්ම කියන මොකද්ද කියලා එයා කියනවා p වර්ගය දන q වර්ගය දන 2pq වල එකතුව එකට සමාන වෙනවා කියලා p වර්ගය දන 2pq දන q වර්ගය සමානයි එකයි මේක අපි කියනවා හාඩි වයින්බර්ග් සමතුලිතතා මූලධර්ම සමීකරණය කියලා හඳුන්වනවා මෙතෙන්ට ගත්තේ අර ප්‍රමුඛ එක්කෙනාව ගත්තේ එයාගේ වර්ගය මෙතෙන්ට ගත්තේ නිලීන එක්කෙනාගේ වර්ගය මෙතෙන්ට ගත්තේ විෂම එක්කෙනාගේ වර්ගය දෙකෙන් ගුණ කළා මෙයාලාගෙන ප්‍රවේණි දර්ශ සංඛ්‍යාවේ අවසානයේ එකට සමාන වෙන්න ඕනේ මේක අපි ඔප්පු කරලා පෙන්නුවා දැන් සම්පූර්ණ ප්‍රමුඛතාවයට අදාළව හාඩි වයින්බර්ග් මූලධර්ම මෙහෙම ගණිතය ඔප්පු කරන්න පුළුවන් වුණාට මේ ගණිතමය සංකල්ප අපි දන්නවා ජීව විද්‍යාවේ ගොඩක් ස්ථාන වලට ගලපෙන්නේ නැහැ ඒ හින්දා මේ හාඩි වයින්බර්ග් සමීකරණය වල උපකල්පනය කළේ ගණන් හදන්න පුළුවන් වෙන්නේ පරිණාමයේ සිදුවන ගහණයක නමුත් අපි මොන පරිණාමවාදී කියනගෙන තියෙනවා ඔයා දන්නවා ගහණයක් උනෑම පස්සේ පරිණාමය අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා නමුත් අපි මෙතන උපකල්පනය කරනවා පරිණාමය වෙන්නේ නැහැ කියලා තමයි මේක බලගන්නේ ඒ වගේම තමයි මේ හාඩි වයින්බර්ග් සමතුලිතතාවය ඇත්ත වෙන්න නම් තව සම්ප්‍රාලීතු ලක්ෂණ පහක් තියෙනවා එක විකෘති සිදු නොවීම දෙක අහඹ සංවාසය සිදු වෙන්න ඕනේ. තුන්වෙනි එක ස්වභාවික වර්ණය සිදු වෙන්න බෑ. හතරවෙනි එක තමයි ගහණයේ විශාලත්වය අධික වෙන්න ඕනේ. හතරවෙනි එක අවසාන එක තමයි ගහණයේ ආගමන විගමන සිද්ධ වෙන්න බෑ. පළවෙනි එක ගම් විකෘති සිදු නොවීම. දැන් ඔයා දන්නවා විකෘති කියලා කියන්නේ ඔය ඇලිලවල සිදු වෙන වෙනස්කම.